සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ බයිබල් කොටස නික්මයාම 2:5-6 පදවල කොටසකුයි. ඇය 54 පෙට්ටිය තිබෙනවා දැක ඒක ඇරිය කල ඔතම දරුවා දුටුවාය. එක්තරා මව්පිය යුවලකට ඒ භයානක සතියක් වුණා. පියාගේ ආබාධය හදිසියම නරක අතට හැරුණු නිසා ඔහු රෝහල්ගත කිරීමට සිදු වුණා. කොවිඩ් වසංගතයේ මැද්දේ ඔවුන්ගේ කුඩා දරුවන් 4 දෙනාගේ උණ උත්සන්න වී තිබුණා. මම ආහාර පිළියෙල කිරීම සඳහා යමක් සොයා ගැනීමට ශීතකරණ ඇර බැලුවා. ආහාර වේලකට ප්‍රමාණවත් යමක් එහි තිබුණේ නැහැ. කැරට් ටිකක් තිබුණා නම් ෂොක්. ඒත් මේ වෙලාවේ කැරට් හොයන්නේ කොහෙන්ද? ඇය සිතුවා. අද කෑම පිළියෙල කරන්නේ කොහොමද කියලා සිතමින් ඇය සිටියා. පැකට් ඉදර පස්සේ ගෙදර ඉස්සරහා දොරට තට්ටු කරන ශබ්දයක් ඇහුණා. ගිහින් බලනකොට උන්ගේ මිත්‍ර යුවලක් දොර ළඟ සිටියා. ගෙදර හැමෝටම කෑම හදාගෙන ඇවිත්. පුදුමයට කාරණේ නම් කැරට් වලින් හදපු කෑමකුත් තිබීමයි. සමහරු කියන්නේ යක්ෂයා කුඩා දේවල් තුළ පවා සිටමින් ක්‍රියා කරන බවයි. නමුත් යුදෙවසෙනගගේ ඉතිහාසයේ පුදුම කතාවකින් පෙන්නුම් කරන්නේ දෙවියන් වහන්සේ කුඩා දේවල් තුළ පවා සිටින බවයි. නික්මයාම 1:22 අපි දකිනවා උපදින්නාව සියලු පුත්‍රයන් ගඟේ දමන්නයි පාරාවෝ නියෝග කළ බව. එම ජන සංහාරය හැරුණේ කැපී පෙනෙන කුඩා දෙයක් වෙතටයි. මෝසෙස්ගේ මව උපාය මාර්ග ක්‍රමවේදයකින් වුණත් ඇත්තටම තම පුත්‍රයාව නයිල් ගඟේ දැමුවා. නයිල් ගඟේ සිටි බිරිඳාව පාරාවෝගේම දියණිය විසින් බේරා ගන්න ලැබුවා. ඒ බිරිඳා දෙවියන් වහන්සේ උන්වහන්සේගේ සෙනඟ ගලවා ගැනීමට පාවිච්චි කරනු ඇති බව ඇය දැන සිටියේ නැහැ. ඇය මෝසෙස්ට මව කිරි ලබා දීම සඳහා ඔහුගේම මවට ගෙවීමක්ද කළ බව නික්මයාම 2:9 පදයේ සඳහන් වෙනවා. මෙම යුදෙව් ජාතියෙන් යම් දිනකදී පොරොන්දු පිරිමි දරුවෙක් පැමිණීමට නියමිතව තිබුණා. උන්වහන්සේගේ කතාව විශ්මයජනක කුඩා දේවලින් සහ දිව්‍යමය අභියෝගවලින් බහුල වනු ඇති. වැදගත්ම දේ නම් ක්‍රිස්තුස් වහන්සේ විසින් පාපේ වහල් භාවෙන් නික්මයාමක් අපට ලබා දෙනු ඇති යන්නයි. විශේෂයෙන්ම අඳුරු කාලවලදී පවා දිව්‍යන් වහන්සේ කුඩා දේවල් තුළ සිටිනවා. අපේ අද කතාවේ මව පසු සාක්ෂි දරුවේ දෙවියන් වහන්සේ මට කැරට් එව්වා යනුවෙනුයි. අපි මෙනෙහි කර බලමු. අපි දෙවියන් වහන්සේ කුඩා දේවල් තුළ පවා දුටු අවස්ථා ගැන අපට පැවසිය හැකි කතා මොනවද කියලා මෙනෙහි කරලා බලමු. අපි ඇදහිල්ල ශක්තිමත් කරන්නට ඒවා උපකාරුණේ කෙසේදයිද මෙනෙහි කරලා බලමු. අපි ආඥා කරමු. ප්‍රේමණීය දෙවියන් වහන්ස, ඔබ වහන්සේ විශාල දේවල් තුළ මෙන්ම කුඩා දේවල් තුළත් පෙනී සිටීම ගැන ස්තුති වේවා. ආමෙන්.